අයිබෝන් අද දබහපත්තුමන් කොරෝනා වෛරසය ආසාදින වී පෞද්ගලික රෝහලකදී අප සමගින් සමුගත් වෙලාවේ අපට හැම වෙලාවෙම දැනෙච්ච කම්පණේ තාමත් අපි හදවතේ තියෙනවා මේ රටේ සාමාන්‍ය ජනතාවත් ඒ කම්පණයෙන් පෙළෙන බව අපි දන්නවා ඒ සභාපතිතුමා නැති වෙච්ච වෙලාවේ ඒ පිළිබඳව ඉස්සරහට ඇවිල්ලා රටටම පේන මිනිත්තුක නිශ්ශබ්දතාවයක් පවත්වලා තමන්ගෙන් විය හැකි උපරිම ගෞරවය ලබා දෙන්නට අද අප මේ මුල පුරන අද අපි කතා කරන්න සූදානම් වන ඒ සුවිශේෂී පුද්ගලයා ඉටු කළා ඒක මා මේ වැඩසටහන ආරම්භයේදීම කියන්නේ ඒ තිබුණු ඒ ඉදිරිගාමි ඒ ඔහුට පියවරක් ඉස්සරහට ඇවිල්ලා කාටත් දැනගත්තත් නැතත් තමන්ට කියන්න ඕන දේ කරන්න ඕන දේ තමන්ගේ හෘද සාක්ෂිට එකඟව කරපු නිසා ඊට පස්සේ ඔහුගේ ඉදිරිදැයි පෙනී සිටියා සමහරක් වෙලාවට අපේ රටේ තවමත් අපි අර රාජාවලියකින් පස්සේ රාජ රාජානුක්‍රමයකින් පස්සේ අපි එක නායකෙක් දේවත්වෙන් අදහගෙන ඒ රජු තමයි සියල්ලේම නිසි බලධාරයා හැටියට හිතලා ඉන්නසම් ආකාරයක ගෝත්‍රික සමාජ ක්‍රමයේ ඇතුළේ තිබෙන යම් වත්පිළිවෙත් කරන ආකාරයට දේශපාලනය හදාරන දේශපාලනය වැළඳ ගන්න දේශපාලනයත් ආගමක් වගේ කටයුතු කරන සමාජයක් නම් මේ අපි කියන පුද්ගලයාගේ ක්‍රියාකාරකම් අදට එක්තරම් වළංගු වෙන එකක් නැහැ හැබැයි තවත් අවුරුදු 5ක් 10ක් ගියාම අපේ දරුවෝ ලොකු මහත් වෙනකොට තේරෙයි ප්‍රේක්ෂක හිතවතුනි අපට මේ මානව නිදහස කියන එකේ අදහස් පළ කිරීමට තිබෙන හැකියාව ලිංගිකත්වයේ පදනම් කරගෙන වෙනස් කොට සැලකීමේ තිබෙන බරද්ද ඒ වගේම ජාතිය කුලය ආගම ගෝත්‍රය වර්ගය පළාත නිසා බෙදීම ඇතුළේ තිබෙන අපිට තිබෙන ප්‍රශ්න සහ සමගයේ විවිධත්වයට ගරු කිරීමේ වැදගත්කම කොයිතරම් දියුණු සමාජය අද අත්විඳිනවාද කියලා තේරෙන්න මා හිතනවා අපේ සමාජයේ තවමත් බහුතරේ පරිණත නැහැ සුළුතරේ වෙනස් වෙන්න පුළුවන් මම කියන්නට හදන්නේ මේ මතවාදවල හිර වෙලා තැලිලා පොඩි වෙලා ඉන සාමාන්‍ය ජනතාව අතර අද අප මේ කතා කරන සුවිශේෂී පුද්ගලයා යම් රැඩිකල් වාදී චරිතයක් වුණා. ඔහුගේ මතය සීමසත කැපිටල් මහරජා ආයතනයේ අප මාධ්‍ය ආයතන සමූහයක් ඇටියට අප දරපු අපි හිටගත්තු ඇතම් මතවාදත් එක්ක ගැලපුණේ නැහැ. අපි අතර නිරන්තර මතවාදී ගැටුම් තිබුණා. එය ඒ ගැටුම ගැටුමක් බවට උනේ ඒ මතවාදය ස්මතු වීම සම්බන්ධයි. හැබැයි අදටත් එතුමා ඔහු මිය යනතුරුම ඒ සම්බන්ධයෙන් ඔහුගේ මතයත් එක්ක පෙනී සිටියා. මේ නිසා ඕනම කෙනෙක්ට දහසක් මත ගැටෙන දහසක් මල් පිපෙන්න පුළුවන් වගේ මේ කාරණාවත් එක්ක අපි මේ මිනිත්තු කිහිපේ ගත්තේ ඒ සුවිශේෂී පුද්ගලයා මේ රටේ අප මේ මොහොතේ භුක්ති විඳින ඒ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයේ යහපත් ගති ලක්ෂණ සුරක්ෂිත කිරීම සඳහා දිවි පරදොර තියලා වැඩ කළා 89 88 භීෂණය ඉන් පස්සේ 17 වසරක එක්සත් ජාතික පක්ෂ පීඩිත පාලන සමය නිමා කිරීම ඉන් පසුව 2005 යුද්ධයත් එක්ක මහින්ද රාජපක්ෂ යුගයේ උදා කිරීම ඉන් පස්සේ මහින්ද රාජපක්ෂ යුගයේ තිබෙන දුර්වලතා පිටු දකිමින් 2015 යහපාලන ආණ්ඩු ක්‍රමය නිර්මාණය කිරීම මේ සෑම දේශපාලන ක්‍රියාදාරය ඇතුළේම ඔහු ඔහුගේ භූමිකාව යස අපූර්වවට නියෝජනය කළා. ඒ නිසා සීමාසයත කැපිටල් මහරජා ආයතනයේ අභිනව සභාපති ශෂි රාජා මහේන්ද්‍රන් සභාපතිතුමා ඇතුළු ඉහළ කළමනාකාරීත්ව සමූහ අධ්‍යක්ෂවරුන් ඇතුළු නිවුස් ෆස්ට් අපේ ප්‍රවෘත්ති අංශයේ සිළුම මහරජ හිසන මාචාර කරනවා. මංගල සමරවීර අවුරුදු 65කින් කොවිඩ් ගොදුරක් බවට පත් වෙනවා. අපි බලමු. වර්ෂ 1956 අප්‍රේල් 21 ඒ ශ්‍රී ලාංකේය දේශපාලනයේ සුවිශේෂී භූමිකාවන් සහ පෙරළි රසක සිය නාමය රැඳු සමරවීර නම් මිනිසාගේ මෙලොව බිහිවීමයි. මහානාම සමරවීර සහ කේමා සමරවීර දෙපළගේ තුන්වැනි දරුවා වූ මංගල තරුණ විය එළඹීමත් සමග එංගලන්තයේ සෙන්ට්‍රල් සිංස් මාටිනස් කොලෙජියට ඇතුළත්ව
මුස්තර නිර්මාණය පිළිබඳ ගෞරව උපාධියක් හිමි කරගත්තා. අනතුරුව මෙරටට පැමිණි මංගල 1983 ජූනි මාසයේ රටේ උද්ගත වූ තත්ත්වය සහ තම මිතුරන් මුහුණ දුන් වාතාවරණයත් සමග මාතරේ ජනතාවගේ දැඩි ඉල්ලීමට ගරු කරමින් නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසුණා. සිරිමා වූ බණ්ඩාරනායක මැතිනියගේ සහ අනුර බණ්ඩාරනායක මහතාගේ ගුරුහරුකම් ලැබමින් 1989 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන තරුණ මංගල මැර ප්‍රහාර මඩ ප්‍රහාර හමුවේ 1994 වර්ෂයේ පුදුජන පෙරමුණ රටේ ආණ්ඩු පක්ෂය ලෙස ජයග්‍රහණය කරන්නට සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබට සිතන මංගල මානව හිමිකම් සහ අතුරුදහන් වුවන්ගේ අයිතීන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව මව් පෙරමුණද නිර්මාණය කළා. සංහිඳියාවේ සිහිනය වෙනුවෙන් කැප වී කටයුතු කළ මංගල සමරවීර මහතා ඒ වෙනුවෙන් සුදු නිලුම් ව්‍යාපාරයේ ඉදිරි පෙළ කාර්යභාරයක් සිදු කළ අතර යාපනය පුස්තකාලය යළි ඉදිකිරීම සඳහා ඇති කළ පොතයි ගඩොලයි ව්‍යාපාරයට දිවංගත ලක්ෂ්මන් කදිරගමර මහතා සමග සම සභාපතිවරුන් ලෙස කටයුතු කළා. සුදු නැලුම් ව්‍යාපාරයේ මූලිකත්වයෙන් මේ පුස්තකාලය නැවතත් දකුණු ආසියාවේ අපිට ආඩම්බර විය හැකි පුස්තකාලයක් බවට පත් කරන බව මේ අවස්ථාවේදී කියන්නේ. මංගල යුද්ධය ත්‍රස්තවාදයේ සමග මිස සිවිල් ජනයා සමග නොවන බවට දැඩි මතයක සිට කටයුතු කළ ප්‍රමුඛෙක්. ඔහු ලිබරල් වෙළඳපොළ ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටි අතර දේශපාලනයේදී ඔහුට ලබා දුන් විදුලි බල, තැපැල්, නාගරික සංවර්ධන, ජනමාධ්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යාංශ හරහා කැපී පෙනෙන වැඩ කොටසක් සිදු කළ නිර්මාණශීලී දේශපාලනඥයෙක් වුණා. බොහෝ විට තමන්ගේ හෘදය සාක්ෂියට එකඟ ජනප්‍රිය නොවන තීරණ ගනිමින් පෙරලිකාර චරිතයක් වූ මංගල සමරවීර මහතා පසු කාලීනව මා පාර්ශවයේ නිර්මාණය කරමින් එක්සත් ජාතික පක්ෂය සමගින් අලුත් ගමනක් ආරම්භ කළා. 2015 යහපාලන රජය බලයට පත් කිරීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළා. ඔහු එම රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත් පසු කලෙක මුදල් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා. අපි අර ජාන කාල බෝම්බයක් අපේ අත දුන්නා වගේ අත වෙන්දා අපේ ආණ්ඩුව බාරගත්තේ කොයි වෙලේ පුපුරනවාද කියලා දන්නේ නැති කාල බෝම්බයක්. ආර්ථික බෝම්බයක්. ආර්ථික කාල බෝම්බයක්. හොඳයි. ඒ ආර්ථික කාල බෝම්බයත් එක්ක අපි බොහොම ප්‍රවේශමෙන් පැහැදිලි සලස්වක් ඇතුව ඉදිරියට ගිහිල්ලා 322ක තිබුණ ඍණ ප්‍රාථමික ගිණුම අපි 2018 වෙනකොට ධන බිලියන 91ක් දක්වා අතිරික්තයක් දක්වා වර්ධනය කරා. ලංකාවේ 1950 ගණන් වලින් පස්සේ අපේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ප්‍රථම අවස්ථාව තමයි 2018. පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කළ ඔහු පසුගිය මහමැතිවරණයේ ආසන්නයේදී පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව ස්වාධීන පුද්ගලයෙකු ලෙස කටයුතු කළා. සිය 32 වසරක දේශපාලන ගමනේදී ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාවෙන් තොර සංවර්ධනයක් නොමැති බව තම පරම විශ්වාසය කරගත් මංගල සමරවීර නම් වූ දේශපාලනඥයා ඒ සිහිනය යථාර්ථයක් කරලීම උදෙසා සිය මතය වෙනුවෙන්ම පෙනී සිටියා. අවුරුදු 65යි මංගල අපෙන් යන්න ගිහින්. මංගල සමරවීර මහත්මයාගේ තිබ්බ ඒ අදීන අභීත අව්‍යාජ තමන්ගේ ස්වාධීන මතය වෙනුවෙන් පෙනී සිටීම මෑත යුගයේ අප කිසිම දේශපාලකයෙකුගෙන් අද වනතුරු දැකලා නැහැ. තාම කලාතුරකින් හමු වුණ දේශපාලන චරිතයක්. රජුන් තනපු මංගල චන්ද්‍රකානෝනාව බලයට ගෙනාවා.
මහින්ද මහත්තයව බලයට ගෙනාවා රට ඉස්සරහට අරන් ඉන්න ඕනේ කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයව බලයට ගෙනාවා හැබැයි ඔහු කවදාවත් ඒ බලෙන් උදම් වුණේ නැහැ අපි ඒ ගැන අතීතයේ සිහිපත් කරන ඕන නැතරම ඔබට වේලාව තියෙන නිසා මම කැමති අද දවසේ ඇතුළත මංගල ගැන දෙස් විදෙස් දේශපාලන නායකින් රාජතාන්ත්‍රිකයින් හිටපු ජනාධිපතිවරුන් හිටපු දේශපාලන ඉදිරිවාදීන් හැමදෙනාම මංගලව අගය කරනවා මේ අතර ඉදිරිපෙළ අගය කිරීම අතර අපි පෙළෙන් පෙළ අපිට ලැබෙන මේ තොරතුරු අපි මේ මොහොතේ ඉදිරිපත් කරනවා හැබැයි මේ වන විටත් බොහෝ ශෝක පණිවිඩ ගලාගෙන එමින් තිබෙන නිසා සමහරක් දේවල් මගහැරෙන්නට පුළුවන් ඒ පිළිබඳව අපිට කමා කරන්න අපි අපේ ප්‍රවෘත්ති ඔස්සේ හෝ ඉදිරි අපේ ප්‍රවෘත්ති ප්‍රකාශන ඔස්සේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් ඉදිරිපත් කරමින් මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවී අතීත කතාව නැවත අපට අවලෝකනය කරනවා නැත්නම් ස්මරණය කරනවා මහින්ද මහත්මයා කියනවා 88 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ආසන සංවිධායකවරයා ලෙස පත් වූ මංගල සමරවීර 89 මහමැතිවරණ විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ පළමු වරට පාර්ලිමේන්තුවට ආවා 83 ලන්ඩන් නුවර ශාන්ත මාටිනස් විශ්වවිද්‍යාලයේ පළමු උපාධිය ලබාගත් මංගල කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ඒ මම කියන්නේ මේ තිබෙන්නේ මාටිනස් විශ්වවිද්‍යාල උපාධිය ලැබූ බව යුක්ති හා සාධාරණත්ව ඉලා සටන් කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය කරන්නෙකු ලෙස මංගල සමරවීර මහතා පෙරට ආවා මහින්ද මහත්තයා තවදුරටත් කියනවා 88 89 භීෂණ සමයේ සීළු ඝාතන හා පැහැර ගැනීමට එරෙහිව මංගල සමරවීර මහතා පිහිටූ මව් පෙරමුණ සංවිධානයේ අප සම කැඳවුම් කරවන ලෙස කටයුතු කළා 17 වසරක දුර්දාන්ත පාලනය රැළේ අප මෙහි වූ පාදයාත්‍රාව සාර්ථක කර ගැනීමට මාතර සංවිධායක ලෙස එදා මංගල සමරවීර මහතා කළ මෙහෙවර කිසිදා අමතක කළ නොහැකි සිංහල දෙමළ මුස්ලිම් සියලු ජන කොටස් නියෝජනය කරන ලිබරල් මතධාරියෙකු ලෙස සිය දේශපාලනීය පෙරටගෙන ආ මංගල සමරවීර මහතා 1994 වර්ෂයේදී පළමු කැබිනට් අමාත්‍යවරයෙකු පත් වූ දාසිට විවිධ ආණ්ඩුවල වගකීතු අමාත්‍ය ධූර රැසක් හෙබවුවා එතුමා හෙබවූ අමාත්‍ය ධූර තැපැල් හා විදුලි සංදේශ නාගරික සංවර්ධන වරාය ගුවන් සේවා ජනමාධ්‍ය විදේශ කටයුතු සහ මුදල් අමාත්‍ය ධූර ධර්මයෙන් තමන්ට පැවරුණු කාර්ය විශේෂපතේ නම මාවතක ඉදිරියට ගෙන යාමට මංගල සමරවීර මහතා උත්සාහ දරුවා හැටියට තව දීර්ඝ පැහැදිලි කිරීමක් පවසා තිබෙනවා මහින්ද රාජපක්ෂ මහතා අවසාන වශයෙන් කියනවා 2005 ජනාධිපතිවරණයේදී මගේ ජයග්‍රහණය වෙනුවෙන් මංගල සමරවීර මහතා කළ කැපකිරීම නොමියෙන මතකයකි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නොමැකෙන සලකුණක් වූ අමාත්‍ය මංගල සමරවීර මහතාට මියන් සුවපත් වේවායි අග්‍රාමාත්‍යරයා ප්‍රාර්ථනා කරනවා අපි යනවා මංගල ගැන රටේ ලෝකයට මොනවද කිව්වේ කියලා දැනගන්න. මර මතකයි මංගල සමරවීර මහතා මුල්වරට පාර්ලිමේන්තුවට ආවේ මා සමග එකට 1989. මගේ මතකේ තියෙන්නේ ඔහු බෑග් එකක් අර මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ දාගෙන හිටුවා වගේ බෑග් එකක් දාගෙන අමුතු විදිහේ කමිසයක් අඳගෙන පාර්ලිමේන්තුවට ආපම අපිට වෙනම පුජ්‍යලෙක් හැටියට පෙනුනේ. ඒ කාලේ අපි ඇත්තටම හිතුවේ නෑ මංගල සමරවීර කියන්නේ මේ වගේ නිකන් දේශපාලන සංවිධාන වලට හැකියාවක් තියෙන දක්ෂකමක් තියෙන පුජ්‍යලෙක් කියලා. පසු කාලේ මම දැක්කා ඔහු 1994 දේශපාලන ව්‍යාපාරයේ ස්බිදි සනායක එක්ක කරපු වැඩ කොටස. ඒත් එක්කම ඔහු ඇත්තටම හරිම ප්‍රියමනාප කෙනෙක්. හැම විටම මංගල සමරවීර කියන චරිතය මම අගය කරේ ඕනෑම දෙයක් කරන්න බය නැතුව තීන්දු තීරණ වලට එළඹෙන පුජ්‍යලෙක්. මංගල සමරවීර මැතිතුමා අත් නොහල ඉතාම දුෂ්කර කොන්දේසියට අත් නොහල විරල ගුණය උනේ ඔහුගේ මතය ඔහු නිවර්දී කියලා පිළිගන්න මතය පුද්ගලික වාසී ආවාසි නොතකා ඔහු නිවර්දී කියලා පිළිගන්න මතය වෙනුවෙන් ඕනම සභාවක ඔහු විවෘත පෙනී හිටියා වාසි අවාසි නොබලා ඔහුගේ පක්ෂය උනේ විහර්ද සාක්ෂිය ඔහුගේ පාට උනේ ඒකමයි මායේ අදහස් පළවන අතරේ මා ජංගම දුරකථනයේ ස්වාබාලයේ මිසිරි තවත් කොපමණ තොරතුරු මේ සුවිශේෂී චරිතය සම්බන්ධයෙන් පළවී තිබෙනවාද කියා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය අවස්ථා දෙකකදී අද ශෝක පණිවිඩ ඉදිරිපත් කරලා තිබුණා එහිදී අවසාන වශයෙන් සඳහන් කළ ශෝක පණිවිඩ අපතේ තිබෙනවා එහිදී ඇය තා සංවේදී සහෘද කල්යාණ මිත්‍රයෙක් සහෝදරයෙක් දේශපාලන සගයෙක්
නායක ගිනික්මම් පිළිමදවයි සඳහන් කරලා තිබෙන්නේ අය මහතන 94 මංගලල එස්බීලා චන්ද්‍රිකා බසනර පළාතේ මහැමති ධූරයට ගෙනල්ලා ඊට පස්සේ ජනාධිපති අපේක්ෂක ධූරයට ගෙනල්ලා ඒ කරපු ආණ්ඩු පෙරලිය කවදාවත් චන්ද්‍රිකා මැතිනට අමතක වෙන්නේ නැහැ අය ඒ පිළිබඳව සඳහන් කරලා තිබෙනවා මේ අතර සජිත් ප්‍රේමදාස මහතා පණිවිඩයක් නිකුත් කරන විපක්ෂ නායකතුමා කියනවා මානවවාදී ගරු කරමින් හෘද සාක්ෂියට එකඟව තමන් විශ්වාස කරන ප්‍රතිපත්ති වලට දර්ශනීය වෙනුවෙන් අප කැප වූ කටයුතු කරපු ශ්‍රේෂ්ඨය කියලා මේ ශ්‍රී ලාංකේය දේශපාලනයේ විප්ලවීය දේශපාලන චලිතයක් කියලා. ඉතින් මේ අතරේ තව බොහෝ අය බොහෝ පැති ඔස්සේ මේ පිළිබඳව කතා කරනවා. මේ මා හිතන්නේ හොඳ දේශපාලන කියවීමක් ලාංකේය දේශපාලනය ගැන අපි හැමෝටම ආපසු හැරලා බලන්න යෝජනා කරන සමුගැන්මක් නික්මයාමක් අභාවයක් මංගල සමරවීර. ඒ නිසා අපි යුරෝපා සංගමය එරික් සොල්හිම් මහත්මයා මට මතකයි එතුමා පවා ට්විටර් ගිනුමේ විශේෂ පණිවිඩ සමහරක් දැන් එරික් සොල්හිම් කියන්නේ කවුද කියලා දන්නේ නැතුව ඇති. නිරූපමා රාව් මේ පිළිබඳ කියලා තිබුණා. අය මංගල සමරවීර මහත දෙවතාවක් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළා. අපි යොමු වෙනවා දැන් විදේශීය නියෝජිතයන් මේ සුවිශේෂී චරිතය සම්බන්ධයෙන් කරන ලද ඒ අනාවරණයන් මොනවද කියලා දැනගන්න. බෙරට ඇමරිකානු බහ කොමසාරිස් එලිනා ටෙප්ලිස් මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණා. මංගල සමරවීර මහතාගේ අභාවය වෙනුවෙන් ඔහුගේ පවුලටත් මිතුරන්ට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට මගේ කනගාටුව පළ කරනවා. මංගල සමරවීර මහතා දේශප්‍රේමියෙකු, මානව හිතවාදියෙකු සහ නායකයෙකු වුණා. ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය සඳහා වූ ඔහුගේ දැක්ම රටට ආශිර්වාදයක්. මේ අතර මෙරට හිටපු නොවේ තානාපති එරික් සොල්හයිම් මහතාද මංගල සමරවීර මහතා වෙනුවෙන් ට්විටර් සටහනක් තබා තිබෙනවා. ඔහු මගේ පැරණි මිතුරෙක්. ඔහු ශ්‍රී ලංකාවේ සාමය සඳහා කැප වූ පුද්ගලෙක්. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන පරම්පරාවේ සිටින විනීත පුද්ගලෙක්. ඔහුගේ අභාවය පිළිබඳව මම කනගාටු වෙනවා. යුරෝප සංගමයේද මංගල සමරවීර මහතාගේ හදිසි වියෝප සැලවීමත් සමග ට්විටර් සටහනක් තබා තිබුණා. අපි කනගාටුවට පත් වෙනවා මංගල සමරවීර මහතාගේ අභාවය ගැන. අපි හැමෝටම මතකයේ තියේවි ශ්‍රී ලංකාව සහ යුරෝප සංගමය අතර සම්බන්ධතාවය ගොඩනැගීමට ඔහු කළ කැපවීම නිසා. මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේද ට්විටර් සටහනක් තබා තිබුණා. ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් කිරීමටත් යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ සංහිඳියාව ළඟා කර ගැනීමටත් මංගල සමරවීර මහතා කළ කාර්යභාරය අමතක කළ නොහැකි. නවසීලන්තයේ මෙරට මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතාද මංගල සමරවීර මහතාගේ අභාවය වෙනුවෙන් කනගාටුව පළ කර තිබුණා. මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සොලි මහතාද ට්විටර් සටහනක් තබා තිබුණා. මංගල සමරවීර මහතා මහජන සේවකයෙකු ලෙස කැපවීමෙන් කටයුතු කළායක ඔහු ලංකාව සහ මාලදිවයින අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට කැප වුණා. මංගල සමරවීර මහත්තයා මාතර ජනතාව හඳුන්වන්නේ මාතරට වැඩක් කරපු දේශපාලකයෙක් හැටියට පක්ෂ දේශපාලනේ පැත්තකින් තියලා. මහානාම සමරවීර ඔය හෙක්ටර් කොබ්බැකඩුව මහත්තයලත් එක්ක සිරිමා මැතිණියගේ කාලේ ආණ්ඩු කරා කැබිනට් අමාත්‍යරෙක් හැටියට මංගලගේ තාත්තා. එතකොට මේ මහානාම සමරවීර මහත්තයාගේ පුතා මංගල සමරවීර මාතර නවෝදයක් ඇති කරපු කෙනා. ඒ නිසා අපිට අමතක කරන්න බෑ මේ බෙන්තරගඟෙන් එගොඩ මාතර ජනතාවක් මේ වෙලාවේ පාට පක්ෂ නැතුව කනගාටු වෙනවා මංගල සමරවීර මහත්මයාගේ අභාවය ගැන. අපි තව බොහෝ තොරතුරු විස්තර අප සතුයි මේ හරහා දේශපාලනය කියව ගන්න. මංගල සමරවීර දේශපාලන චරිතය වර්තමාන කැබිනට් එකටද අනාගතයේ පිහිටුවන්න නියමිත කැබිනට් එකේද එන්න ඉන්න අමාත්‍යවරුන්ට හොඳ ආදර්ශයක්. මට එක උදාහරණයක් ගැන අවසර දෙන්නේ තමයි මංගල සමරවීර මහත්තයා මුදල් නැමතිලා ඉන්න යහපාලන ආණ්ඩු වෙලාවේ සිරස අපි ඒ ආණ්ඩුවේ තිබ්බ මහ බැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් බරපතල විවේචන ඉදිරිපත් කළා සහ රට වෙනුවෙන් පෙනී සිටියා. නමුත් මංගල මහත්මයා එතුමා යටතේ තිබ්බ සෑම ආයතන මණ්ඩල සංස්ථා වෙළඳ ආයතන ප්‍රධානීන් ගෙන්නලා කිව්වා මුදල් අමාත්‍යාංශයේදී මේ වෙලාවේ ජාතිවාදී ආගම්වාදී වර්ගවාදී අවුස්සලා මේ රට ලේ විලක් කරන්න හදන ආයතන වලට වඩා අපත් එක්ක මා සමග ප්‍රතිපත්ති මේ හැටියට ගැටුණත් මෙල සිරස හරි දේ කරනවා හරි දේ කරන ආයතනත් එක්ක ඔයාලා උදව් කරන්න කියලා. එහෙම කිව්වේ පාස්කු දින ඉරු දින ප්‍රහාරය සිද්ධ වෙලා රටේ මහත් වියවුලක් තියෙද්දි ඒකෙන් වාසි ගන්න හදපු අනිකුත් ආයතන සම්බන්ධයෙන් මංගලගේ මතය ඍජුව ඉදිරිපත් කරගෙන අපි මංගලත් එක්ක
අවස්ථා කිහිපයකදීම සාකච්ඡා මේ වෙලා තිබෙනවා මංගල සමරවීර මහත්මයා රටේ ආර්ථිකය සහ රටේ ඉදිරි දැක්ම ගැන මේ ආකාරයටයි ඉලක්ක වැඩසටහන් සම්බන්ධ වෙමින් අදහස් පළ කරේ සිරස රූපවාහිනියට ඇවිල්ලා විශේෂයෙන්ම මේ අයවැය සම්බන්ධයෙන් කරන ප්‍රථම රූපවාහිනී විග්‍රහය ඔබතුමන්ලා සමග කරන්නට ලැබීම ගැන මා ඉතාමත්ම සතුටු වෙනවා ඇත්තම කියනවා නම් අද දියුණුවයි කියන ලෝකයේ එංගලන්තේ වෙන්න පුළුවන් ඇමරිකාව වෙන්න පුළුවන් ජර්මනිය ප්‍රංශය කියන රටවල් පවා ගල් ගුහාවල් වල සිටින යුගයක ශ්‍රී ලංකාවේ අපි අපේ ඒ පැරණි මුතුන් මිති මුත්තන් රෝමී අධිරාජ්‍යවාදයත් එක්ක ගනුදෙනු කරා චීන අධිරාජ්‍යවාදීන් එක්ක ගනුදෙනු කරා පුංචි දූපතක් වුණත් අවුරුදු 1500කට 2000කට ඉස්සෙල්ලා ලෝකේ ඉතාමත්ම ප්‍රබල වාණිජ මධ්‍යස්ථානයක් බවට ලංකාව පත් වෙලා තිබුණා මැනිකාඩිය ක්ලියෝපැට්‍රාගේ ඊජිප්තුවට ගියා සීසර්ගේ රෝමයට ගියා ඒ වගේම චීනයේ අධිරාජ්‍යවාදීන් ඒවට යුද්ධ කරා අපේ තියෙන අපේ ස්පයිසර්ස් ඒ කියන්නේ කුළුබඩු ලෝකෙ ඉතාමත්ම ඉහළින් බාරගත් අපේ අලියෝ පවා ඒ කාලේ අපි එක්ස්පෝට් කරලා තියෙනවා අනිත් පැත්තෙන් අපිත් ලෝකයට එක්ක අපේ බඩු විතරක් නෙමෙයි ඒ අයගේ නිෂ්පාදනත් ලංකාවට ගෙන්න ගත්ත වෙළඳ පොළ ආර්ථිකයක් එදත් අපිට අලුතයක් නෙමෙයි නමුත් කුමන හෝ අවාසනාවකට විශේෂයෙන් මම දකින්න නිදහසෙන් පස්සේ අපි ආපස්සට ගියා අපි ඇත්ත වශයෙන්ම පුංචි ළිඳක ජීවත් වෙන ලොකු ගෙම්බන්ගේ මානසිකත්වයක් අපි අපිම ඇති කරගත්තා අපි දේශප්‍රේමී නාමයෙන් අපි අපේ දූ දරුවන්ට ලෝකයට එක්ක ඉදිරියට යෑමේ තිබුණ අවස්ථාවල් නැති කරගත්තා හොඳයි SB හිටපු අමාත්‍යතුමා අපහා දුරකථන සම්බන්ධ SB දසනායක හිටපු අමාත්‍යතුමනි අයිබෝන් අයිබෝන් මේ අවස්ථාව බොහොම කනගාටුදායක අවස්ථාවක් 1994 SB මංගල චන්ද්‍රිකා අපට මතකයි ඔබේ සටන් සගයාගේ වියෝව ගැන වචනයක් කියන්න රට වෙනුවෙන් අපි ඒ නිසා ඔබතුමාව සම්බන්ධ කරගත්තේ මංගල ඒ වියෝව පිටබද්දව මට දරන්න බැරි දුකක් වේදනාවක් තියෙනවා මංගල අත්නීප වෙච්චකම මම මංගලට කතා කරා අත්නීප වෙන්න කලින් මංගල මාව ඇවිල්ලා හම්බෙන්න ඕන කියලා මගෙන් දෙවලාවක් දෙකක් තුනක් ඉල්ලමින් සිටියේ මම කොළඹ ආපු ගමන් එතුමා මාව අපේ ගෙදර කාදිට සුපුරුදු විදිහට හම්බ වෙන්න මේ 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 විනා වෙලා කතා කරන්න හම්බ වෙන්න එන්න ඕන කියලාමයි සිටියේ අත්නීප වුණාට පස්සෙත් මම වරක් කතා කරා හැබැයි ඊට පස්සේ මම සිට කරගෙන ගන්න බැරුව මට ගන්න බැරි වුණා ඉතින් ඇත්තටම මංගල කියන පුත්‍රයා මට 84 දී තමයි මැතිණිය ළඟදී හම්බු එතුමා ඒ වෙලාවේ ඉතාම නවයෝන් තරුණේ ඔහු මේ කොහොම ඉමුනිට පෙනෙන මේස් බැනිමක් වගේ ෂර්ට් එකක් යනගෙන මාල දෙකක් තුනක් විතර දෙල්ලේ දාගෙන අරුංගල් දෙකක් දාගෙන අනුරත් එක්ක තමයි ඇවිල්ලා මැතිණිය හම්බු එයා එළියට ගියන් පස්සේ ආපහු අනුරත් ගස්ස ඇස්ලා මැතිණිය විවිධයෙන් ඇහුවා මම කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා විහිළුවක් නැති මේ කරේ මුත් මංගලයි මම හරි ඉස්සෙනින් ලං වුණා අපි අනුරගෙන් ඈත් වුණා අපි මැතිණිට දවසින් දවස දවසින් දවස ලං වුණා මැතිණිය එක වෙලාවක අනුර පක්ෂයේ උතුර ගන්න බඟලන ඒ තෙරපීමට මුහුණ දෙන්න දරුව මධ්‍යම කාරක ස්වභාව ශක්තිමත් කරා ශක්තිමත් කරන්න මැතිණි කරේ මාවයි මංගලවයි මධ්‍යම කාරක ස්වභාව දෙනව මධ්‍යම කාරක ස්වභාව අරගෙන එතුමිය මැතිණිය කරේ සූර්ය පෙරම් පස්සල ඒකම්පණයෙන් අයින් කරා එදා ඒ අලුත් ලේකම්පණය පත් කරගත්තේ ගිය රැත්තීපේ අනුර බණ්ඩාරනායක මැති මැතිතුමා මැකිනීට හරි ඇත්ත විදිහට දොස්ති ඒ වෙලාවේ අනුරට විරුද්ධව කතා කරේ මේ මුළු මධ්‍යම කාරක සභාවේම මම සහ මංගල විතරයි ඒස්ටෝ
කේබි රත්නායකලා දර්ද සේනානායකලා ලක්ෂ්මන් ජයකොඩිලා රිචඩ් පතිරණලා දීමු ජයරත්නලා අනුරුද්ධ රත්නලා කවුරුත් කට ඇරියෙන මායි මංගල හැබැයි ටික තම අනුරත් එක්ක හැප්පුවා එහෙම තමයි මංගලයි මමයි එකතුනේ අපි හරිය අමාරුවෙන් තමයි චන්ද්‍රිකා මැතිණියව එකලත් කැටගලා ඉහිලා අරගෙන ඇවිල්ලා මැතිණියට එකතු කරේ අපි පුදුම දුකක් විඳලා තමයි චන්ද්‍රිකා මැතිණියව මහා ඇමති අපේක්ෂිතව කරේ අපි පුදුම දුකක් විඳලා තමයි අපි 94 ඡන්දේ දිනලා ජේතුංග ජනාධිපතිවරයා ලව්ව අගමැතිකම බාරගන්න චන්ද්‍රිකා මැතිණියට ආරාධනය කෙරෙවි මොකද මැතිණියට අගම මන්දාරනායක මැතිණියට ආරාධනා කරන්න තමයි ජේතුංග ජනාධිපතිතුමා සූදානම් වෙලා ඉන්නේ මම හැබැයි ආයෙත් ඒක දිවිලා ජනාධිපතිවරයාට පැය ගන්න ඉඳලා අන්තිමට චන්ද්‍රිකා මැතිණිය කියලා ජේආර්ට කතා කරලා ජේආර් විජේතුංගට කතා කරලා තමයි චන්ද්‍රිකා මැතිණියට මේ ඇවිද දිවුරන්න ආරාධනා කරන විජේතුංග මැතිතුමා එකඟ වුණේ ඒ දුෂ්කර ගමනේ මාසලයි මමයි එවනැල්ල වගේ කියා අපි මම දැක්ක දේ තමයි මම විද්‍යාලයේදී දේශපාලන වශයෙන් සැත්තම තෙම්පරාදු වෙලා මම හයිස්කන් මේ සභාපති වෙලා අන්තරේ සභාපති වෙලා මම බෝඩ් ඔෆ් ගවර්නර්ස් මේ ස්ටූඩන්ට් මෙම්බර් වෙලා එම වෙලා මම ආපු මට මේ කිසිම හයක් හතරක් නොදැන එංගලන්තේ ඉඳලා ආපු මංගල මම දැක්කා ඉතා කෙටි කාලයක් තුළ ඉතා ඉක්මනින් ඔහු මේ දේශපාලනේ ග්‍රහණය කරගත්ත ස්වාමීනේ ඔහු අනුරාජ් කරලා මගෙත් එක්ක මැතිනට ලං වුණා මැතිනට ලං වෙලා බංගෙත් එක්කම එතුමා චන්ද්‍රිකා මැතිනේට ලං වුණා අපි දෙන්නා දෙපැත්තකට ගියා ඒ වෙලාවට චන්ද්‍රිකා මැතිනේ 2000 මේ රටේ ආර්ථිකය කින කරනකොට මම මේකෙන් හැදෙනකොට මංගලයි මමයි ඔබටම හඳු ඉදි මේක කොච්චර රඳුනා අපි දෙන්නා අපට ලොකු බැඳීමක් තිබ්බා ඒ ලොකු ප්‍රත්‍යක්ෂයක් තිබ්බා අපේ සාහිත්‍ය මංගල කියන්නේ මේ රටේ හිටපු දුර්වල දේශපාලක දුර්ලභ දේශපාලක ඒ මොකද ඔහු කරන දේ කරන මුළු ලෝකෙම එක වැරදිවත් මංගල හරි කියලා හිතන මංගල එක කරනවා කියන්නේ කරන දේ කරන බව කියන හොඳයි ඒ ඒනේ මංගල කෙනෙක් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ආරම්භ කිරීමට නියමිත නිසා ඔබේ ඒ අතීතාවර්ජනය අහන්න කැමති වුණත් අපිට වේලාවක් නැහැ රටේ ජනතාව ප්‍රවෘත්ති බලන්න සූදානම් ඉන්නවා බොහොම ස්තුතියි ඔව් සැබෑ මානව හිතවාදියෙකුගේ නික්මයම් වෙනුවෙන් රටේ ජනතාවගේ වැඩසටහන දවසේ පැය භාගය අද අපි වෙන් කළා ඉගෙන ගැනීමට තිබෙන පාඩම් බොහොමයි අපි ඒ හරහා හෙට රට ගොඩනගමු සුබ රාත්‍රියක්